දිනපතා වටිනා ධර්ම දේශනා වලට සමන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත පින්තුනි අද දවසේ අපි කතා කරන්නේ අපි කාටත් මේ සංසාරේ අපි පැටලි පැටලි යන්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි මේ කර්මයත් එක්ක තියෙන බලවේග කර්ම විශ්ේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කර්ම විපාක පැත්ත අචින්තියයි කම්ම විපාකෝ අචින්තියෝ කියන එක බුදු කෙනෙක්ගේ විශ්යක් හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්මී ගැන විපාක ගැන අපේ නුවණට තේරුම් ගන්න පුළුවන් ආකාරයට බුදුරජාණන් වහන්සේ කර්මී ගැන අපිට විස්තරයක් කරන අන්නේ අපි තේරුම් ගත යුතු කර්මී ස්වභාවය මොකද්ද උදේ හවස කර්මී ගැන අපි සිහි කළ යුත්තේ කෙසේද නිරන්තරයෙන් කර්මී සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ ඇයි කොහොමද අපි මේ කර්මී තේරුම් ගන්න කියන කාරණය අද අපි මේ ධර්මානුශාසනාව තුළ තේරුම් ගන්න උත්සාහයක් ගමු කවුරු හරි ඔබෙන් ඇහුවොත් බුදුදහමේ ඔය කර්මයේ බුදුහාමුදුරෝ කර්මයේ කර්මයේ කියලා දේශනා කරලා තියෙන්නේ මොකක්ද කියලා පින්වතුනි අපිට තියෙන එකම උත්තරේ තමයි චේතනාව චේතනාහං භික්ඛවේ කම්මං වදාමි මහණෙනි චේතනාව කර්මයයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා චේතනා පහළ කරලා සත්වයන් කර්ම රැස් කරනවා කයි වාචාය වචනේ මනසා කියන්නේ හිතේ එතකොට සිත කය වචනේ කියන තුන් දොරින්ම චේතනා පහළ කරලා කර්ම රැස් කර චේතනාව තමයි කර්මය චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන මේ කර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ උදී හවස අපිට හිතන්න පෙන්නනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් අපි සියලු දෙනාම මේ කර්මයත් එක්ක බැඳි බැඳී යන පිරිසක් බුදුරජාණන් වහන්සේ වදාලා උදෑසන ඉඳන් ජීවිතේ හැම මොහොතකම අපි රැස් කරගන්න දේවල් තමයි මේ අපේ පස්සෙන් එන්නේ යමක් වැපිරුවද ඒ වපුරන දේ තමයි අපි මේ සසරි අස්වැන්න නිල නිලා මේ සංසාරේ යන්නේ ඒ නිසා නිරන්තරයෙන් සිහි කර යුතු දෙයක් තමයි කම්මස්සකෝම්හි මම කර්මීය සොකීය කරගත් කෙනෙක් කම්මදායාදු මම කර්මීය දෑවැද්ද කරගත් කෙනෙක් කම පටිසරණු මම කර්මීය පිළිසරණ කරගත් කෙනෙක් කම්ම බන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑයා මමම රැස් කරගත් කර්ම යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු මම යම් කර්මයක් කරොත් යහපත් එහි යහපත් විපාක මා කරා එනෝ මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකත් කැරකිලා එන්නේ මටමයි කියලා හිතන්න කියලා. එහෙමනම් පින්වතුනි අපිම කරන හොඳ නරක කර්මයන්ගේ විපාක තමයි අපේ පස්සෙන් එන්නේ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ මේ ඉපදීම පවා පෙන්වුවේ පුරාණ මිදම් භික්ඛවේ කම්මං. මහණෙනි උපදිනවා කියන්නේ පෙර කර්මයක විපාකයක් කියලා. ඔබ පටිච්ච සම්පාද ධර්මයේ ගැන අහලා ඇති මේ පටිච්ච සම්පාදි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ භවපච්චයා ජාත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ යම්සේද ඒ කර්මයට අනුවයි සත්‍යයන් උපත කරායන් කාම ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා නම් අපි ඒකට කියන කාම භවේ එයා කාම ලෝකේ කොහේ හෝ තැනක කර්මානුරූපීව උපදින එයා රැස් කරගත් කුසල අකුසල කර්මානු එයා හොඳට සමාධිය වඩලා ධ්‍යාන වඩලා රූප ලෝකික විපාක පිණිස කර්ම හැදිලා නම් ඒ සමාධි මට්ටමට අනුව රූපී බ්‍රහ්ම තලයක යා උපදින. එයා හොඳට භාවනා කළා රූප ධ්‍යාන ඉක්මෝලා අරූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් ඒ තමන් දියුණු කරගත්ත අරූපී ධ්‍යානයන්ට අනුව අරූපී බ්‍රහ්ම තලයක උපදින. එහෙමනම් පිංගතුනි අපි කවුරුත් මේ ඉපදීපදි සංසාරේ යන්නේ අපි රැස් කරගත්ත කර්ම නිසා උපදින්නෙත් කර්මයක් නිසා ඊළඟට ඉපදිච්ච දවසේ ඉඳන් හැම මොහොතේම අපිට කැරකි කැරකි එන්නේ අපිම රැස් කරගත්ත කර්ම විපාක බලන්න ඔබේ ජීවිතයේ තුල
උපදීන කොටම සමහරු අරගෙන එනවා කර්මජ රෝග කියලා. ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ලිඩ රෝග ගැන කරන විග්‍රහයේදී කර්මජ රෝග කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සමහරුන්ට උපතින්ම කර්මජ රෝග කර්ම විපාක වලින් හටගත් ලෙඩ එනවා. කොයි තරම් වෛද්‍යවරු මුණ ගැහුණත් මොන තරම් දක්ෂ වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරත් ලෙඩේ සුව වෙන්නේ නැහැ. ඒ කර්ම විපාකේ ගෙවෙනකන් ලෙඩේ සුව කරගන්න බෑ. සමහර වෙලාවට කර්මයෙන් වෛද්‍යවරයා මගහැරෙනවා. හොඳම වෛද්‍යවරයා ළඟම ඉන්නවා. හැබැයි රට වටේ ගිහිල්ලා ලෝකෙ වටේ ගිහිල්ලා වෛද්‍යවරු පස්සේ ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ අර අකුසලයේ ගෙවිලා ඉවර වෙනකොට තමයි හොඳ වෛද්‍යවරයා මුණ ගැහෙන්නේ. කර්මයෙන් අපිට විඳවන්න තියෙන දේවල් විඳවන විදිහට පරිසරය හැදෙනවා. ඒ නිසා පිංගතුනි සමහර ලෙඩ රෝග පවා තුන්දොස් කිපීමෙන්ම හටගන්න ලෙඩවල නෙමෙයි හැමෝටම තියෙන. සංසාරේ කරපු අකුසල විපාක අපිට රෝග පීඩා හැටියට උපෝපං ආත්ම භාවවල පස්සෙන් එනවා. ඔබ අහලා ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය දිවස්ලාභී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. අනුරුද්ධ මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නැගණියක් හිටියා මුළු ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක්. මේ නැගණිය පුංචි කාලේ ඉඳන් බොහෝම ලස්සන කෙනෙක්. ආභරණ වලට හරියට ප්‍රිය කරන. පොඩි කාලේ ඉඳන් ශරීරේ ලස්සනට තියාගන් ලස්සන ආභරණ එකතු කර කර තියාගත්. එතකොට මේ නැගණියගේ මුළු ශරීරේ පුරාම කුෂ්ඨ රෝගයක් හැදුනා. තරුණ වයසට එනකොට මුළු ශරීරෙම විරූපී වෙලා ගියා. මොන තරම් වෛද්‍යවරු ළඟට ගියත් කොයි තරම් බෙහෙත් හේත් ආලේපන ගල්වමින් ප්‍රතිකාර කරත් ලෙඩේ එහෙම්මමයි. අවුරුදු ගණනාවක් ගෙවිලා ගියා ලෙඩේ සුව වෙන පාටක්වත් නැහැ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ චාරිකාවේ වඩිනකොට උන්වහන්සේගේ උපන් ගමට වැඩම කරලා නිවසට ඉදා වැඩම කරා. නිවසේ ඥාතීන් බොහෝ පිරිසක් බොහෝම ශ්‍රද්ධාවෙන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කියලා ආසනයක් පනවලා උන්වහන්සේට වන්දනාමාන කරා. අනුරුද්ධ මහරහතන් වහන්සේ බැලුව කෝ නැගණිය. ඇහුව ඥාතීන්ගෙන් කෝ නංගි කෝ නැගණිය. අනේ ස්වාමීනි එළියටවත් එන්නේ නැහැ කිව්. කාමරේට වෙලා දොර වහගෙන ඉන්නවා මුළු ශරීරේ පුරාම කුෂ්ඨයක් කිව්. ඒ නිසා එළියට එන්නේ නැහැ කීවා. එදා අනුරුද්ධ මහරහතන් වහන්සේ භාවනා කරනකොට රාත්‍රී උන්වහන්සේ ආරාමයට වැඩම කරලා උන්වහන්සේ භාවනා වඩද්දී දිවසින් බැලුවා ඇයි මගේ නැගණියට මේ තරම් ප්‍රතිකාර කරා සුව නොවන කුෂ්ඨ රෝගයක් මොන වගේ හේතුවක් නිසාද මේ රෝගේ පෙර කරපු කර්මයක් නිසාදෝ කියලා උන්වහන්සේ දිවසින් බැලුවා. එහෙම බලනකොට උන්වහන්සේ දකිනවා ආත්ම ගණනාවකට පෙර සසරේ රාජකුමාරිකාවක් රජ්ජුරුවන්ගේ බිසවක් හැටියට තවත් රාජ බිසවක් බවට පත් වෙනවා. බොහොම ලස්සන කෙනෙක්. මේ රජ්ජුරුවන්ගේ අන්තපුරේ තව බොහොම ලස්සන බිසවවරු කීප දෙනෙක් ඉන්නවා. එතකොට මේ බිසවට ඒ අයගේ රූප ස්වභාවය ඒ අයගේ ලස්සන නිසා ඉරිසියාවක් ඇති වෙනවා. මට වැඩිය මෙයා ලස්සනයි. මෙයා මට වඩා ලස්සනයි. ඒ නිසා රජ්ජුරුවන්ගේ හිත මේ කෙනාට වැඩිපුර ඇදිලා යයි කියලා ඉරිසියාවක් ඇති වුණා. ඒ ඉරිසියාව නිසා මොකද කරේ? විස සහිත ගෙඩි වර්ග කොළ වර්ග ගෙනහල්ලා ඒවා කොටලා මේ විස තැවරුවා කියනවා ඒ අය නිදාගන්න යහනාවල් වල ඇඳ ඇතිරිලි වල අඳින ඇඳුම් වල අර විස තවරලා Taman නෙවෙයි වගේ හිටියා. අනික් කුමාරිකාවරු ඒ ඇඳවල් වල නිදාගත්තා. ඒ රෙදිපිලි පරිහරණය කරනකොට ඒ අයගේ ශරීරවල කුෂ්ඨ ඇවිල්ලා කහලා කහලා තුවාල වෙලා දද කුෂ්ඨ හැවිල්ලා මුළු ශරීරෙම විකෘති වෙලා විරූපී වෙලා ගියා බොහෝ දිනෙකගේ. මෙන්න මේ සසරේ රැස් කරගත්ත කර්මය තමයි උපෝපං ආත්මවල දිගින් දිගටම විපාක දිදීන්නේ කුෂ්ඨ රෝගී. එතකොට ඒ ජීවිතෙත් ඒ කර්මයේම විපාක කොටසක් තමයි මේ ගෙවන්. එදා අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවසින් බැලුවා මගේ නැගණියගේ මේ රෝගයේ සුවපත් කරන්න නම් මොන වගේ පිනක්ද මේ අකුසලයේ ගෙවන්න කරන්න තියෙන්නේ. උන්වහන්සේ දකිනවා ප්‍රතිකර්මයක්. ඒ අකුසලයේ ගෙවා ගන්න බලවත් ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ තමයි මේ නැගණිය පුංචි කාලේ ඉඳන් ආසයි ආභරණ වලට. ඒ ආස නිසාම රත්තරම් බඩු ආභරණ බොහෝම ආසාවෙන් එකතු කර කර තියාගෙන ඉන්නවා. දැන් බලන්න ආභරණ එකතු කරන්නේ ශරීරය ලස්සන කරගන්න. හැබැයි Tamanට කර්ම විපාකයක් හැටියට පස්සෙන් එන්නේ කෙනෙක්ගේ ලස්සන ශරීරයකට ඊරිසියා කරලා කරපු අකුසල විපාකයක ප්‍රතිඵලයක් පස්සෙන් එන්නේ. ඒ නිසා ඒ අකුසලයේ ගෙවෙන්න නම් Taman බොහෝම ආසාවෙන් එක් රැස් කරගෙන තියෙන මේ ආභරණම විකුණලා ඒකෙන් සංඝසතු කුටියක් හදලා පූජා කළ යුතුයි කියලා උන්වහන්සේ දිවසින් දැක්කා.
දැන් මේ දැකපු දේ උන්වහන්සේ නිවසට ඇවිල්ලා ඒ ඥාතීන්ට නැගණියට කියන නැගණිය ඔබට ඔය තියෙන කර්මජ රෝගයක් පෙර සසරේ කරපු කර්ම විපාකයක් ඔබේ පස්සෙන් එන්නේ ඔය රෝගයේ සුවපත් කරගන්න නම් ප්‍රතිකර්මයක් තියෙනවා කියුව දැන් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ඥාති පවුල බොහොම ධනවත් පවුලක් ඒ අයට ඕන තරම් මිල මුදල් තියෙන කුටියක් නෙමෙයි ආරාමයක් වුණත් හදලා පූජා කරන්න පුළුවන් අංකම තියෙන හැබැයි අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රතිකර්මයක් හැටියට පෙන්නුවේ දෙමව්පියන්ගේ ඥාතීන්ගේ පවුලේ සල්ලි වලින් නෙමෙයි තමන් ඉතුරු කරගත්ත මිල මුදල් ඇති ඒවත් නෙමෙයි හැබැයි තමන් ආසාවෙන් එකතු කරපු ආභරණ ටික විකුණන්න කිව්ව පුංචි කාලේ ඉඳන් ආසාවෙන් ශරීරය ලස්සන කරගන්න එකතු කරපු ඒ ටික විකුණලා ඒ ලැබෙන මුදලින්ම බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් සංඝසතු කුටියක් හදලා පූජා කරන්න කිව්ව අකමැත්තෙන් වුණත් කැමති වුණා තමන්ගේ රෝගී සුවපත් කරගන්න එදා ඒ ආභරණ ටික විකුණපු දවසේ මේ ඇඟ පුරා තියෙන කුෂ්ඨ රෝගේ ධන දැවිල්ල අඩු වුණා කියලා සුවපත් වුණා ඊළඟට කුටිය හදන්න පටන් ගත්තා ටික ටික කුටිය හැදීගෙන හැදීගෙන යනකොට රෝගේ ටික ටික සුවපත් භාවයට පත් වෙලා කුටිය හදලා අවසන් වෙනකොට සම්පූර්ණයෙන්ම රෝගේ සුවපත් වුණා කියලා ඒ කුටියේ දා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝසතු කරලා පූජා කරන දවසේ තමයි ගෙයින් එළියට ආවේ අවුරුදු ගානකට පස්සේ ඒ වෙනකොට සම්පූර්ණයෙන්ම සුවපත් භාවය ලැබලා එතකොට මේක ධම්මපදයේ සඳහන් වෙන සිදුවීම අපිට පේනවා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියට එදා තිබුණේ කර්මජ රෝගයක් පෙර කරපු කර්ම විපාක මත හටගත් දෙයක් දැන් හිතන්න සමහරුන්ට කොන්දේ අමාරුවක් තියෙනවා කොච්චර ප්‍රතිකාර කරත් මොන විදිහට ප්‍රතිකාර කරත් සුව වෙන්නේ නැහැ අපි දන්නේ නැහැ සංසාරේ කාගේ හරි කොන්දක් කඩලාද කොන්දට ගහලාද පෙර කරපු කර්ම විපාක අපේ පස්සෙන් එනවා වෙන්න පුළුවන් මොනතරම් ප්‍රතිකාර කරා සුව නොවන එවැනි අසනීපයක්. එතකොට එවැනි කෙනෙක් තමන් ඊට අදාළ පින්කම් කරන්න දක්ෂ වේ. සමහර ලාවට රෝධ පුටුවක් නැති එක්තැන් වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන්. එවැනි කෙනෙකුට රෝධ පුටුවක් පරිත්‍යාග කරන්න. එක්තැන් වෙලා කොන්දේ අමාරුව නිසා වේදනාව විඳින කෙනෙකුට අවශ්‍ය බෙහෙත් හේත් මොනවා හෝ උපකරණයක් ඔබ ඔබේ ධනෙන් පරිත්‍යාග කරන්න. ඒ පින සිහි කරන්න. මටත් මේ වගේම ලෙඩක් තියෙනවා. මමත් මේ විදිහට දුක් විඳිනවා මම පෙර කරපු අකුසලයක් නිසා නම් මට මේ රෝග පීඩා ඇති වෙලා තියෙනවා මම මේ කරන පිනම බලවත් වෙලා සුවපත් භාවය ලැබේවා කියලා තමන් ඒ පින සිහි කර කර සතුටු වෙන අනුමෝදන් වේ අපි ඉදමු කාගේ hali කකුලක අමාරුවක් දණිස්සක අමාරුවක් තියෙනවා මොනතරම් ප්‍රතිකාර කරත් කොච්චර හොඳ දක්ෂ වෛද්‍යවරු ළඟට ගියත් ඒ රෝගියේ සුවපත් වෙන්නේ ආය ආය එනවා එවැනි අවස්ථාවක ඔබ වෛද්‍ය ප්‍රතිකාර කරන්න හැබැයි ඊට අදාළ ඔබ බෝධි පූජාවක් තියෙන එක පිනක් තමයි හැබැයි ඔබට ඊට වැඩිය මේ ඔබේ රෝගයට අදාළ වෙන විදිහට ඔබට කාට හරි කිහිලිකරුවක් අත්වාරුවක් එක්ක කකුලක් කැඩිච්ච කෙනෙකුට කෘතිම පාදයක් හදලා දෙන්න එවැනි පින්කමක් ඔබට කරන්න පුළුවන් නම් ඔබට තියෙන රෝගාබාධ කර්මජ රෝගයක් නම් ඒ කරන පිනෙන් අර අකුසලයේ ගෙවා ගන්න පුළුවන් අන්න ඒ නිසා පින්තුනේ බලවත් අකුසල් යටපත් කරගන්න පුළුවන් ඒහා සමාන බලවත් පින්කම් වලින් ඒව යටපත් කරගන්න පුළුවන් ධර්මයේ පෙන්නනවා අකුසල් මැඩලන කුසල් තමන් රැස් කරගත් අකුසලී යටපත් කරගෙන කුසල් බලවත් කරගන්න පුළුවන් ඒ වගේමයි සමහරු කරපු පින්කම් අකුසල් කරන්න කරන්න පින යටපත් වෙලා අකුසලුත් බලවත් වෙන ඒ කියන්නේ පැත්තක් වෙන ඒ නිසා අපි ඒ කාලි පින් කරලා තියෙනවා ඔය මදෑ කියලා අකුසල් කර කර ඉන්න එපා ඒ කාලි කරපු පින් වල විපාක බලවත් වෙන නොදී අකුසල් බලවත් වෙනකොට පින යටපත් වෙලා යන්න පුළුවන්. ඒ නිසා පින්තුනි පුළුවන් තරම් කර්මී ගැන සිහි කරලා අකුසල් වලින් වළකින්. බලන්න හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්. කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන් පින් කරන් සචිත්ත පරියෝදපන ඔබේ හිත දමණය කරගත් ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපට පෙන්වලා දෙන අනුශාසන. අන්නේ අනුශාසනා ඔස්සේ ඔබේ ජීවිතයේ ධර්මානුකූලව දියුණු කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන. අපි චුට්ටක් මේ කර්මයේ හැදෙන ආකාරය ගැන ගැඹුරින් තේරුම් ගන්න උත්සාහයක් ගමු. දැන් ඔබට මං කිව්වා කර්මය කියන්නේ චේතනා. පින්තුනේ අපේ ශරීරය තුළ ඔබත් මමත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් ගත්තාම අපට ආයතන හයක් තියෙනවා. ආයතන හය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස මේවට අපි ධර්මීය ආයතන කියලා කියන්නේ ආයතනයක් කියපු ගමන් ඔබට මතක් වෙන මොකක් හරි කම්පැනි එකක් යම් කිසි නිෂ්පාදනයක් කරන තැන එවැනි ආයතන තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ තුල ආයතනයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මීය තුල
මේ ඇස කන නාසය දිව කය මනසට ආයතන කියන නම භාවිතා කරන්නේ සංසාර ගමනක් හදන. එතකොට ඇස තුලින් සසර ගමන හැදෙනවා. කන තුලින් සංසාර ගමනක් හැදෙනවා. නාසය තුලින් සංසාර ගමනක් හැදෙනවා. දිව කය මනස තුලින් සංසාර ගමනක් හැදෙනවා. ඒ නිසා ඒවට ආයතන කියලා කියනවා. පිංගතුනි අපි ඇහැ ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. ඔබ කියනවා මං දැක්කා. මං බලාගෙන හිටියා. මට පේුණා. ඔබේ ඇහැ ක්‍රියාත්මක ස්වරූපයෙන් පවතිද්දී ඔබේ ඇහැට රූපයක් පේනවා නම් ඔබ දකිනවා නම් ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙනෙක් රූපයක් දකින්නේ මෙන්න මේ විදිහට. ඇසයි රූපයයි විඥානයයි එකතු වෙනවා. අන්න ඒකට අපි ධර්මයේ කියනවා ඇසේ ස්පර්ශය කියලා. ඔබේ ඇසයි ඔබේ ඇහැ ඉදිරිපිට තියෙන රූපයයි චක්කු විඥානය කියනවා. ඇසයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය. ඒ එකතු වීමත් එක්කම කාරණා තුනක් එකවර හටගන්න. හැබැයි අපි තේරුම් ගන්න ඒවා වෙන්වෙන් වශයෙන් බෙදලා විස්තර කරගන්න. ඒ ඇහි ස්පර්ශය නිසාම ඇහැට පේන දේ ගැන විඳීමක් ඇති වෙන. එක්ක සැප විඳීමක්, දුක් විඳීමක්, දුක් සැප රහිත විඳීමක් වෙන්න පුළුවන්. විඳීමක් ඇති වෙන. විඳින රූපය ඇහෙන් හඳුන ගන්නවා. මේ අසවලා එක්ක මේ අසවල් දේ ගහක්ද, ගෙයක්ද, වාහනයක්ද, මිනිස්සෙද, තරහකාරයෙද, හිතවතෙද්ද, සතෙක්ද ඇහෙන් හඳුන ගන්නවා. ඒකට කියන සංඥා. හඳුනාගත්ත දේ ගැන හිත ඇතුලේ චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. අන්න ඔබට කිව්වා චේතනාවයි කර්මය කියලා. එහෙනම් ඇහැට පේන රූපයක් රූපයක් පාසා ඇහැ තුල ස්පර්ශයෙන් චේතනා පහළ කරන. අන්න ඒ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. අන්න එහෙමයි ඇස මුල් කරගෙන කර්ම සකස් වෙන්නේ. එහෙමනම් පින්වතුනි ඔබ ආයමත් ඒක හොඳින් තේරුම් ගන්න. ඔබේ ඇහැට රූපයක් පේනවා කියන්නේ ඔබේ ඇසයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මයේ කියනවා ඇසේ ස්පර්ශේ. මේ ස්පර්ශේ නිසා විඳීමක් ඇති වෙනවා. විඳින රූපය ඇහෙන් හඳුන ගන්නවා. හඳුනගත් රූපය ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. අන්නේ චේතනාව කර්මය. ඊළඟට ඔය වගේමයි කන. ඔබේ කනට ශබ්දයක් ඇහෙන්න නම් අපි කියනවා මට ඇහුණා, මං අහගෙන හිටියා, මං හොඳට අහගෙන හිටියේ කියලා. එතකොට අපිට යමක් ඇහෙන්නේ කනයි ශබ්දයයි විඥානය එකතු වීම නිසා. ඒකට අපි ධර්මයේ කියන්නේ කනේ ස්පර්ශේ. කනයි ඒ ශබ්දයයි විඥානය එකට එකතු වෙන. කනේ ස්පර්ශේ නිසා ඇතිවෙනවා කාරණා තුනක්. එකක් තමයි ස්පර්ශයෙන් ඇතිවෙනවා ඇහෙන ශබ්දය ගැන විඳීමක් ඇති වෙනවා. කවුරු හරි බනිනව ඇහෙනවා නම් දුක් විඳීමක් ඇති වෙනවා. ඔබේ ගුණ කියනකොට සමාජයට ඔබට සැප විඳීමක් ඇති වෙනවා. එදිනෙදා හැම වෙලාවෙම ඇහෙන හඬවල් සත්තු කෑ ගහනවා, කාක්කු කෑ ගහනවා, වාහන යනවා. එවැනි හඬවල් වලදී 아무තු දුක් සැප රහිත විඳීමක් නැහැ. එතකොට මේ විදිහට විඳීමක් උපදිනවා. ඒ විඳීම සැප දුක් උපේක්ෂා වශයෙන් වෙනස් වෙවි උපදිනවා ස්පර්ශයට අනුව. ඒ විඳින ශබ්දය කනින් හඳුනගන්න. ඒකට කියනවා සංඥා. හඳුනගන්නවා මට එන්න කිව්වද, යන්න කිව්වද, සින්දුවක් කියනවද, කතෙක් කෑ ගහනවද, මොකද්ද ඒ හඬ කියලා. ඒ හඬ හඳුනගන්න. ඒ හඳුනා ගැනීමට කියන සංඥා. හඳුනාගත්තු ශබ්දයට අනුව චේතනාවක් පහළ වෙනවා හිතේ. අන්න ශබ්ද සංචේතන. ඒ චේතනාව කර්මය. එහෙනම් මතක තියාගන්න ආයමත් කනට ශබ්දයක් ඇහෙන්න නම් කනයි ශබ්දයයි විඥානය එකතු වෙන්නට ඕන. ඒකට අපි කියන්නේ කනේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. විඳින ශබ්දය හඳුනගන්නෝ හඳුනාගත්තු ශබ්දය ගැන චේතනාවක් කන ඇතුළේ පහළ වෙයි. ඒ චේතනාව තමයි කර්මය. චේතනාහම් භික්ඛවේ කම්මං වදා. අන්න ඇහැ මුල් කරගෙන ඇහැට පේන රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙනවා. එහෙනම් කන මුල් කරගෙනත් කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. ওই විදිහමයි නාසය. නාසයට ගඳ සුවඳක් දැනෙන්නේ නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම. අපි ඒකට ධර්මයේ කියනවා නාසයේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමක් ඇති වෙනවා. විඳින ගඳ සුවඳ හඳුනා ගන්න. හඳුන ගන්න ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙනවා. අර විදිහමයි නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත ඇතුලේ චේතනා පහළ කරනවා. ඒ චේතනාව කර්මය. ඊළඟට දිවට රස දැනෙනකොට ඒත් එහෙමයි. දිවයි රසයයි විඥානය එකතු වෙන්නට ඕන. ඒකට අපි කියනවා දිවේ ස්පර්ශය. ඒ ස්පර්ශයෙන් විඳීමක් ඇති වෙනවා. විඳින රස හඳුන ගන්න. හඳුනගත් රසය ගැන තමයි චේතනාවක් පහළ වෙන්නේ. රස සංචේතන. ඒ චේතනාව කර්මය. ඊළඟට කය. කයට පහස දැනෙන සීතල උණුසුම ගොරෝසු බව මේ පහස දැනෙනවා කයට. හොඳට මතක තියාගන්න කයට පහසක් දැනෙන්න නම් කයයි පහසයි විඥානය එකතු වෙයි. ඒකට අපි ධර්මයේ කියන්නේ කයේ ස්පර්ශය කියලා.
ඒ ස්පර්ශේ නිසා විඳීම ඇති වෙනවා. විඳින පහස හඳුන ගන්න, හඳුනාගත් පහස ගැන චේතනාවක් පහළ වෙන. අන්න ඒ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. පොට්ටබ්බ සංචේතන. එහෙමනම් ඇහැට පේන රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙන. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙන. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙන. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙන. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙන. පින්වතුනි, ওই විදිහමයි මනස තුලත්, මනසත් ආයතනය. මනසට අරමුණු හැටියට ගලාගෙන ඉන්නේ ඇහෙන් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්, නාසයට දැනෙච්ච දේවල්, දිවට දැනෙච්ච, කයට දැනෙච්ච දේවල් තමයි අරමුණු හැටියට මනසේ ගලන්නේ. එහෙමනම් හිතට සිතුවිල්ලක් එන්න නම් සිතයි සිතුවිලි විඥානය එකතු වෙන්නට ඕන. ඒකට අපි කියනවා මනසේ ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා මනෝමය වශයෙන් හිත ඇතුලේ විඳීම ඇති වෙනවා. සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. විඳින ඒ අරමුණ හඳුන ගන්නවා. හඳුනාගත් අරමුණ ගැන මනසේ චේතනාවක් පහළ වෙනවා, ධම්ම සංචේතන. එහෙමනම් ඇස ඔස්සේ චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. කන ඔස්සේ චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. නාසය තුල චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. දිව තුල චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. ඔබේ කය තුල චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. මනස තුල චේතනා පහළ වෙනවා, කර්ම රැස් වෙනවා. එහෙමනම් අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයම කර්ම රැස් කර කර රැස් කර කර යන ගමන. ඒ නිසා ඒවට ආයතන කියලා කියන්නේ. දැන් එහෙමනම් ඔබට තේරෙන්නට ඕනේ අපිට කර්මෙන් කර්ම රැස් නොකර ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හැම මොහොතෙම එහෙනම් කර්මයක් අපිට රැස් වෙනවා. ඇහැට පේන රූපයක් රූපයක් පාසා කර්ම රැස් වෙනවා. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා කර්ම රැස් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව කර්ම රැස් වෙනවා. දිවට දැනෙන රසයට අනුව කර්ම රැස් වෙනවා. කයට දැනෙන පහසට අනුව කර්ම රැස් වෙනවා. මනසෙන් ඒව ගැන හිතන්න හිතන්න හිතේ කර්ම රැස් වෙනවා. එහෙමනම් කර්මී කියන එක අපි හැම දිනාටම හැම මොහොතෙම රැස් වෙනවා. ඒ කර්මීම තමයි චේතනා. එහෙමනම් අපිට තේරෙන්නට ඕනේ අපි කාටවත් කර්ම රැස් නොකර ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් ධර්මයේ නැහැ. හැම මොහොතෙම චේතනා පහළ වෙනවා කියන්නේ කර්ම රැස් වෙනවා. හැබැයි පින්තුනි, එක අවස්ථාවක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කර්ම රැස් වුණත් එහි විපාක ශක්තිය නැති අවස්ථාවක් තියෙන. ඒ තමයි ඔබ නිදාගෙන ඉන්නකොට ඔබ හීන දකිනවා. නිින්ද කියලා කියන්නේ ජීවිතේ වඳ බව කියන. නිින්ද කියන්නේ ජීවිතේ ඵල රහිත බව කියන. නිින්ද කියන්නේ ජීවිතේ මුලාවක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකට හේතුව ඔබ හිතන්න, නිින්දෙන් හීනෙන් දකින දේවල් වල විපාක පිණිස කර්මයක් හැදෙන්නේ. ඒක වඳයි කියන. විපාක ශක්තියක් නැහැ. හීන දකින්නේ එක මුලාවක් තුල. දැන් හිතන්න මෙහෙම, ඔබ හීනෙන් දකින්න හොරකමක් කරන. ඔබ ආසා කරන දෙයක්, එක්ක අනුන්ගේ වත්තක තියෙන දෙයක්, මල් පැලයක් වෙන්න පුළුවන්. එක්ක කාගේ හරි තියෙන වටිනා කියන දෙයක් ඔබ ඒකට ආසයි. ඔබට හොර සිතක් පහළ වෙලා ඔබ ඒක හොරකම් කරනවා ඔබ හීනෙන් දකින්න. දැන් ඔබ හීනයක් දැක්කේ. දැන් අපි හිතමු ඔබ නැකිට්ටා කියලා. දැන් මේ හීනේ දකින්නවා හොරකම සැලසුම් කරන හැටි, හොරකම් කරන හැටි, හොරකම අරගෙන ඉන හැටි ඔක්කොම දැන් ඇත්තට වෙනවා වගේ හීනෙක දකින්න. දැන් ඔබ හීනෙන් නිදාගෙන ඉඳලා නැගිටිනවා. දැන් ඔබ හිතන්න, දැන් නැගිටපු ගමන් ඔබ ඇත්තටම හොරෙද්ද? ඒ දැක්ක හීනයක්. ඒ නිසා සිහින තුල විපාක පිණිස කර්ම ශක්තියක් නැහැ කියන. එතකොට හීනෙන් මිනී මරනවා දකින්න පුළුවන්. ඔබ නැගිට්ට ගමන් මිනී මරුවෙක් නෙමෙයි. නොඑක් අපරාධ, පව්කම්, සල්ලාලකම්, සැබෑ ජීවිතයේ ඔබට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දේවල් හිත හිතා ඉඳ සමහරට ඒවා හීනෙන් පේන්න පුළුවන්. මතක තියාගන්න, සිහින තුල විපාක ශක්තියක් නැහැ. හැබැයි ඔබ නැගිටලා ඉන්නකොට, අවදියෙන් ඉන්නකොට යමක් හිතනවද, යමක් කියනවද, යමක් කරනවද, ඔබේ සිත, කය, වචනය ඔස්සේ විපාක පිණිස කර්ම හැදෙනවා අනිත් හැම වෙලාවෙම. ඒ නිසා හැම මොහොතේම සිහිය පවත්වන්න කියන්නේ ඒකයි. ඊළඟට පින්වතුනි, නින්දේ පවා සිහින තුල පවා භයානක හීන නොදකින්න නම් මෛත්‍රී භාවනා වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. ඔබ අහලා ඇති මෙත්තානිසංස සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනා වඩන කෙනා සුඛං සූපතියා සැපසේ නින්දට යනවා. සුඛං පටිභුඤ්ජති, එයා ප්‍රබෝධමත්ව අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සතියා, පවුකාර හීන දකින්නෙත් නැහැ. අන්න බලන්න, නින්දටම ආනිසංස තුනක් බුදුහාඳුරෝ පෙන්නන. සැපසේ නින්දට වැටෙනවා, ප්‍රබෝධමත්ව අවදි වෙනවා, නින්ද තුල පවුකාර පාපී අකුසල හීන දකින්නේ නැහැ කියලා. එහෙමනම් අපේ නින්ද තුල පවා හිත රැකෙන්න නම්
මෛත්‍රී භාවනාවේදී බුදුරජාන් වහන්සේ විස්තර කරන මහණෙනි හොඳට මෛත්‍රිය වඩන කෙනෙක් මෛත්‍රී සිත දියුණු කරනවා කියන්නේ සැප නින්දක් ලැබෙනවා ප්‍රබෝධමත් අවදිවීමක් ලැබෙනවා පෞකාර හීන දකින්නේ හීන තුල නින්දෙත් හිත රැකෙනවා ඒ නිසා හොඳට භාවනා කරලා නැකිටින වෙලාව සිහි කරලා සිංහසෙයියාවෙන් සැතපෙන්න කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ විට භික්ෂූන් වහන්සේලාට අවවාද අනුශාසනා කරන සිදුවීම් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා ඒ නිසා පිංගතුනි ඔබ හොඳට හිත රැක ගන්නවා නම් සතර සතිපට්ඨානෙ වඩනවා නම් ඔබ සිල්වත් නම් ඔබ මෛත්‍රී භාවනාදී භාවනාවල් වඩනවා නම් අන්න නින්දෙන් පවා ඔබේ හිත ආරක්ෂා වෙනවා අකුසලයක හිත දුවන්නේ නැහැ අකුසලයක් තුල හිත පවතින්නේ නැහැ එහෙනම් අපිට පේනවා නින්දෙන් විපාක පිණිස කර්ම නැති වුණා ඔබ නැකිටලා ඉන්නකොට අවදියෙන් ඉන්නකොට සිහියෙන් ඉන්නකොට ඔබ යමක් හිතනවද ඔබ යමක් කියනවද ඔබ යමක් කරනවද ඊට අනුව විපාක පිණිස කර්ම ඔබට රැස් වෙනවා ඒ රැස් වෙන කර්ම විපාක අපිට හිතා ගන්නවත් බැ සමහර කර්ම මෙලොවම මතුවලා විපාක දෙනවා අපි ඒවට ධර්මයේ කියන දිත්ත ධම්ම වේදනියයි සමහර කර්ම තියෙනවා මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතේ අනිවාර්යෙන් විපාක ලැබෙන උපපච්ච වේදනියයි සමහර කර්ම තියෙනවා නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දිදී විපාක දිදී විපාක දිදී ගිහිල්ලා පිරිනිවන් පාන ආත්මෙත් විපාක කොටසක් ලැබෙනවා අපරාපරිය වේදනි සමාජය තුල අපි දකිනවා මිනිස්සු මෙහෙම හිතනවා ඇයි යාට එහෙම වුනේ අච්චර පෞකාරයේ යස අගේට ඉන්නවනේ අර හොඳට ඉන්න මිනිස්සයාටම නෙමේ කරදර ඇයි යාට එහෙම වුනේ ඇයි අරයට අර එහෙම නොවුනේ පින්වතුනි මතක තියාගන්න කර්ම විපාක විශ්ය අචින්ත්‍යයි අපිට ඕන විදිහට ඇයි යාට එහෙම වුනේ ඇයි මෙයාට මෙහෙම වෙන්නේ ඇයි අරයට අර එහෙම නොවෙන්නේ කර්මය කියන්නේ අපේ වසඟයක පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න තමන් රැස් කරගත්ත කර්ම විපාක තමන් අරගෙන යන ගමන. ඔහුට යම් දවසක යම් අකුසලයක් කරොත් අහසෙවත් මුහුදෙවත් කන්දක් උඩවත් හැංගෙන්න තැනක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදා. න අන්තලීකේන සමුද්ද මජ්ජේ. අන්තලීක්සේ අහසේ ගිහිල්ලා හැංගිලා ඉන්න තැනක් නැහැ කියලා. සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිලා කර්ම විපාක වලින් හැංගෙන්න තැනක් නැහැ කියලා. න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අස්සේ හැංගිලා කර්ම විපාක වලින් බේරෙන්න තැනක් නැහැ කියලා. එනිසා තමන් යම් කර්මයක් කරොත් ඒකේ විපාක තමන්ට කැරකෙනවාමයි. පිංගතුනි මේ ගාථාව පවා බුදුරජාන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේගේ මාමන් සුප්‍රබුද්ධ රජුරෝ පොළොව පලාගෙන අපායට යන විදියට විශාල අකුසලයක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ දවසක් මහා සංඝයා සමග චාරිකායේ වඩිනකොට සුප්‍රබුද්ධ රජුරුවන්ගේ රාජ්‍ය හරහා තමයි මේ ගමන වැටලා තිබෙන්නේ. රජුරුවන්ට කල් තියා ආරංචි වුණ අන්න බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස සමග මේ මගේ රාජ්‍ය මැදින් වැටලා තියෙන මේ පාරෙන් වැඩම කරනවා. රජුරුව ලොකු කේන්තියකින් හිටියේ අබිනිෂ්ක්‍රමණය කරපු නිසා රාහුල පුතා ඉපදිච්ච දවසේ යසෝදරාව අතහැරලා දාලා ගියා කියලා යසෝදරාවගේ තාත්තා මේ සුප්‍රබුද්ධ කියා හිතේ ලොකු තරහක් වෛරයක් තිබ්බා. පලිගන්න ක්‍රම හිත හිතා හිටියි. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග මේ රාජ්‍ය හරහා වඩිනෝ. එදා සුප්‍රබුද්ධ රජුරෝ හොඳටම මත්පැන් බීලා බීලා සිහියත් විකෘති වෙලා රාජකීය පිරිස රාජ බටවේක පාරට ඇවිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩින මග පාර අහුරගත්තා. අර පිරිසත් එක්ක ඉඳලා පාර යන්න ඉඩ නොදී පාර අහුරගෙන මහා නරක විදියට බුදුරජාණන් වහන්සේට ගරහා කරන්න නිඳා කරන්න බැනවදින්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට මේ පාරේ වඩින්න ඉඩ දුන්නේම නැහැ. තථාගතයන් වහන්සේ ආපහු හැරිලා සංඝයා සමග ආපස්සට වැඩම කරා වෙනත් පාරකින් වඩින්. දැන් බුදු කෙනෙක් යන මග වළක්වලා බුදු කෙනෙක්ව මග අහුරලා ද්වේෂයෙන් බුදු කෙනෙකුට යන්න ඉඩ නොදී ආපස්සට හරවනවා කියන්නේ මේ ජීවිතේම දින හතක් ඇතුළත විපාක දෙන දිත්ත ධම්ම වේදනීය කර්ම විපාකය. දැන් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට බැනවැදිලා නිඳා කරලා ඒ පාර යන්න ඉඩ නොදී ආපහු හැරෙව්වට මොකද රජ්ජුරුවන්ට බියක් ඇති වුණා. මං කරගත්තේ ලොකු අකුසලයක්ද? බුදුරජාණන් වහන්සේ මං ගැන මොනවද දන්නේ කියන්නේ කරන්නේ? චුට්ටක් හොයාගෙන වරෙල්ලා කියලා රාජකීය උත්තුකාරයන්ව යෙදෙව්වා. එදා පුත්‍රජානන් වහන්සේ ආනන්ද හාමුදුරු සමග ආපහු හැරිලා සංඝයා සමග වැඩම කරලා මග ගහක් යට වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරු විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සුප්‍රබුද්ධ රජුරෝ කරගත්ත විශාල අකුසලයක් නේද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ බුදු කෙනෙකුට මග අහුරනවා කියන්නේ බුදු කෙනෙකුට පාර වළක්වනවා කියන්නේ විශාල අකුසලයක්.
රජුරු දින 7ක් ඇතුළත මාලිගාවේ පියගැට පෙළ ළඟදී පොළොව පලාගෙනම අපායට වැටෙනවා කියවා ඒ කර්මී. දැන් මේ කතාව ආරංචිය ගියා රජුරුවන්ගේ කනට. හැබැයි රජුරුව හිතුවා හරි දැන් බුදුරජාණන් වහන්සේ මං ගැන කිය කියා යන්නේ දින 7කින් මාලිගාවේ පියගැට පෙළ ළඟදී මං පොළොව පලාගෙන අපායට යනවලු මං ඕක බොරුවක් කරනවා කියලා රජුරුව මොකද කරේ මාලිගාවේ උඩු මහල්ම තලයට නැග්ගා. සඳලු තලයට උඩු මහලටම නැග්ගා. නැගලා රාජ භටයන් රැස් කරලා කිව්වා මම දවස් 7 පහ වෙනකම් දින 8ක් 9ක් යනකම් මාලිගාවෙන් පහලට බහින්නේ නැහැ. කිසිම කෙනෙක් මට පණවිඩ අරගෙන එන්න එපා කියෝ. ආහාර ටික විතරක් උඩට එවන්. සතියකට දෙහිකට කෑම බීම වතුර ඔක්කොම මාලිගාවේ උඩටම ඇදගත්තා. පඩි පෙළේ තැන් තැන් වල රාජ භටයන් යෙදෙව්වා රජුරෝ බැරි වෙලා හරි පහලට ආවත් වලක්වත්. දැන් උඩට වෙලා ඉන්නවා. දවස් 7 පහ වෙනකම් පහලට බහින්නේ නැහැ කියලා උඩට වෙලා හිටිය දවසක් ගත වුණා. දෙවනි දවස ගත වුණා. තුන්වෙනි දවස හතරවෙනි පස්වෙනි දවස ගත වුණා. හයවෙනි දවස ගත වෙලා හත්වෙනි දවසේ රජුරුවන්ගේ මංගල හස්තියයි අස්වැයයි කුලප්පු වුණා. දැන් ඇඩ්ගෝවන්ටවත් ඇත පාලනය කරගන්න බැ. කුලප්පු වෙලා මාලිගා වටේ දුවනවා. තාපවලට අනිනවා. කණුවලට අනිනවා. තාප පෙරලනවා. රජුරුවන්ට කී කරුයි? රජ්ජුරුව උඩු මහල ඉඳන් කෑ ගහනවා ඇද්ගෝවන්ට ඇහෙන්නෙත් නැහැ. රජ්ජුරුව උන් හිටි තැන් අමතක වුණා. පහලට බැහැගෙන එනකොට අර රාජ බටියෝ ඉන්නවා පඩිපෙලේ. ඒ අයවත් තල්ලු කරගෙන පල්ලෙහාට බැහැගෙන රජ්ජුරුව ඇවිල්ලා පියගැට පෙළ අවසන් වෙන තැනදී අඩිය තියෙනවා සමගම විශාල ගිනි ජාලාවක් පොළොවෙන් මැවුණා. එහෙම අපායටම පණ පිටින්ම ගිනි ජාලාවක් මැද්දෙන් අපායට මැදිලා ගියා. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩිය යසෝදරාවගේ තාත්තා. එහෙනම් යම් කර්මයක් කරලා අපි බුදුහාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න බෑ. මතක තියාගන්න. ඔබ යම් කර්මයක් කරොත් ඒකේ විපාක ඔබ අරගෙන යනවාමයි. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කාරණේ මුල් කරගෙනයි දේශනා කරෙන්න අන්තලික්කේට සමුද්ද මජ්ජේ. කර්ම විපාක වලින් බේරෙන්න අහසේ හැංගෙන්න තැන් හෙව්වට උඩ නැගලා හැංගෙන්න තැනක් නෑ කියෝ. සමුද්ද මජ්ජේ. මහා සාගරයට ගිහිල්ලා මුහුද හැංගෙන්න තැන් හොය හොයා ගියත් මුහුද මැද්දට ගිහිල්ලා හැංගිලා කර්ම විපාකෙන් බේරෙන්න තැනක් නෑ කියෝ. න පබ්බතානං විවරම් පවිස්ස. කන්දක් උඩ ගල් ගුහාවක ගලක් අස්සට රිංගලා කර්ම විපාකෙන් බේරෙන්න තැන් හෙව්වට එහෙම බේරෙන්න තැනකුත් නෑ කියෝ. යම් කර්මයක් රැස් කරොත් චේතනා පහළ කරලා ඒකේ විපාක තමන් කරා එනවාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා පිංගතුනි අපි චේතනා පහල කළ රැස් කර ගන්න සමහර කර්මයන්ගේ විපාක මේ ජීවිතේම කැරකිලා අපිට එනවා. සමහර කර්මයන්ගේ විපාක ඊළඟ ජීවිතේ ලැබෙනවා. උපපච්ච වේදනීය. සමහර කර්මයන්ගේ විපාක එයාට නිවන් දකින්නකම් හැම ආත්මිකම විපාක දිදී යනවා. ඒවට කියන්නේ අපරාපරිය වේදනීය කර්ම. නිවන් දකින්නකම් විපාක දෙන කර්ම තියෙනවා. ඒ අතර ඔබ අහලා ඇති අහෝසි කර්ම කියලා. එහෙම කොටසකුත් ධර්මයේ විස්තර වෙනවා. හැබැයි මිනිස්සු මේ වචනේ අල්ලගෙන හිතන්නේ අහෝසි කර්ම. කෙනෙකුට හිතෙන්න පුළුවන් අන්න හොඳයි. කරපු පව්කම් ඔක්කොම අහෝසි කරගන්න පුළුවන් නම් අන්න හොඳ එකක් කියලා හිතෙන්න පුළුවන්. හැබැයි පිංගතුනි අහෝසි කර්ම හැටියට ධර්මයේ පෙන්වන්නේ ධර්මාවබෝධයත් සමග විපාක දෙන්න පරිසරයක් නැතුව අහෝසි වෙලා යන කොටසක් තියෙන. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ජීවිතේ හොඳට ධර්මයේ දියුණු කරලා සෝවාන් ඵලයට පත් වුණොත් ඔබ දන්නවා සෝතාපන්න වෙච්ච කෙනා සතර අපායේ වැටෙන්නේ. අපායගාමී කර්ම සියල්ල ඔහු තුලින් අහෝසි වෙලා යනවා. උප්පරිම උපදින්නේ ආත්ම හතයි කියනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති. සෝවාන් වෙච්ච කෙනෙක් අටවෙනි භවයක නම් උපදින්නෙම නෑ කියන උප්පරිම ආත්ම හතයි. එතකොට ආත්ම හතක් තුල ඔහුට විපාක දෙන්න තියෙන කර්ම ටික සුගතියේ විතරක් ඉතිරි වෙලා එතනින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම අහෝසි වෙලා යනවා. අන්න අහෝසි කර්ම. ඊළඟට යම්කිසි කෙනෙක් මේ ජීවිතේ භාවනා කළ සකදාගාමි වුණොත් ඔහු කාම ලෝකේ එක වතාවයි උපදින්. එතනින් එහා විපාක දෙන්න තිබ්බ සියලු කර්ම ඔහුට අහෝසි වෙලා යනවා. අන්න අහෝසි කර්ම. යම්කිසි කෙනෙක් මේ ජීවිතේ භාවනා වඩලා අනාගාමි වෙනවා. කාම ලෝකයට යලි නොයන ස්වභාවයෙන් යුක්ත අනාගාමී කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒ කෙනාට කාම ලෝකේ විපාක දෙන්න යම්තා කර්ම තිබුණද ඒ සියල්ල අහෝසි වෙනවා. එයා සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙදි පිරිනිවන් පානවා. මේ ජීවිතේ කොහොම හරි වීරිය වඩලා කෙනෙක් රහත් වුණොත් ඒ කෙනාට පිරිනිවන් පානකම් විපාක දෙන කර්ම කොටස් කීපයක් තියෙනවා. ඒවට කියන ප්‍රවෘත්ති විපාක.
රහතන් වහන්සේලාටත් පෙර සසරි කරපු කර්ම විපාක මත අන්තිම ආත්මෙත් පිරිනිවන් පාන ආත්මෙත් විපාක ලැබෙන්න පුළුවන්. හැබැයි එතනින් එහා විපාක දෙන්න යම්තා කර්ම සසරි ඉතිරි වෙලා කරපු ඒවා තිබ්බනම් ඒ සියල් අහෝසි වෙලා යන. එතකොට අපිට පේනවා ධර්මාවබෝධයත් සමග ඒ නිසයි බුදුරජාන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ධර්මයේ පෙන්වන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදා. පිංගතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කර්ම නිරුද්ධ කරන ප්‍රතිපදා, කර්මයන්ගෙන් මිදෙන මාර්ගය. අන්නේ මාර්ගයේ දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා කර්මයේ ගැන උදේ හවස හිතන්, මම යම් කර්මයක් කරොත් ඒකේ විපාක මා කරා එනවා කෙනෙක් උදේ හවස හිතත්. ඒ නිසායි හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල් වලින් වළකින්. මොකද ඒ කර්ම විපාක ඔබ කරාම ආපහු කැරකිලා එනවා. කුසල සුප සම්පදා පුළුවන් තරම් පුණ්‍ය කර්ම කුසල කර්ම රැස් කරත් සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනී කරගන්න සමත විදර්ශනා වඩන්න භාවනාවක යෙදෙන්න. ඒතම් බුද්ධානුශාසන, මේක තමයි බුදුවරුන්ගේ අනුශාසන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මහණෙනි උදේ හවස ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කරන්න කම්මස්ස කෝම්හි, මම කර්මයේ සොකීය කරගත්ත කෙනෙක්. කමදායාදෝ, මම කර්මයේ දෑවැද්ද කරගත්ත කෙනෙක්. කම පටිසරණෝ, මම කර්මයේ පිළිසරණ කරගත්ත කෙනෙක්. කම බන්දු, මට ඉන්න එකම ඥාතියා මගේ එකම නෑයා මමම රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද, මම යම් යහපත් දෙයක් කරොත් යහපත් විපාක මා කරා ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් සසරේ අයහපත් විපාක අරගෙන යන්නෙත් මමමයි කියලා හිතන්න කියලා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, ඔබ සසරේ යමක් වපුරනවද ඒ වපුරන දේමයි ඔබ අස්වැන්න හැටියට නෙලාගත්. ඔබ පෙර වපුරපු දේවල් අද අස්වැන්න හැටියට නෙලනවා. අද ඔබ යමක් වපුරනවා නම් ඒ අස්වැන්න අනාගතේ ඔබ නෙලාගන්න. ඒ නිසා පුළුවන් තරම් අකුසල් වලින් වළකින්න, කුසල් වඩන්න, හිත දමනී කරගන්න, ධර්මය අවබෝධ කරගන්න වීරිය ගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.